සුබ උදෑසනක් වේවා යාළුවනේ. මේ ඉතින් අපි දෙන්න දවස පටන් ගන්න විදිහ. ඉස්සෙල්ලාම නැගිටින්නේ මම. ඇඳෙන් නැගිට ගමන්ම මම කරන්නේ ආගම සිහි කරලා අද දවස අපිට සාර්ථක දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන එක. අපිට අතීතයේ වුණ දේවල් වෙනස් කරන්න බැරි වුණාට මහන්සි වෙලා වැඩ කරලා අපේ අනාගතේ ලස්සන කරගන්න පුළුවන්. එහෙම සිතුවිලි හිතට එනකොට ඊයේ දවස කොහොම දවසක් වුණත් අද දවසට ලස්සන ආරම්භයක් දෙන්න පුළුවන්. පස්සේ හොඳ වතුර වීදුරුවක් බොනවා. බීලා ටිකක් වෙලා ඉඳලා යෝග ව්‍යායාම කරන්න පටන් ගන්නවා. උදේට ව්‍යායාම කරන එක අපේ ඇඟට තියෙන ගොඩක් ලෙඩ රෝගවලට විසඳුමක් දෙනවා. ටික ඉවරුණාට පස්සේ තමයි මෙන්න මෙයාව ඇහැරවන්නේ. මාගේ වැඩවලින් භාගයක් ඉවර වුණාම තමයි රොෂාන්ව ඇහැරවන්න කියලා තියෙන්නේ. මොකද එයාට ලෑස්ති වෙන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. ඇඳ පිළිවෙලට හදන එකෙන් අපේ කාමරයට නැවුම් බවක් ලැබෙනවා. අපිට තියෙන කම්මැලිකමත් මගහැරෙනවා. ඔන්න ඉතින් අපි දැන් වැඩට යන ලෑස්ති වෙන්න. අපි දෙන්නම වැඩ කරන්නේ ගෙදරක. ඒ නිසා ඉතින් ගොඩක් ලෑස්ති වෙන දෙයක් නැහැ. ගෙදර ඉන්නවා වගේම තමයි. අපි දෙන්න නැවතිලා ඉන්නේ මේ ගෙදර. වැඩ කරන්නේ අන්න අර ගෙදර. නැවතිලා ඉන්න ගෙදර අපි දෙන්නට පුංචි කුස්සියක් තියෙනවා. ඒ වුණාට දවසේ වැඩිම කාලයක් ගත කරන්නේ වැඩ කරන ගෙදර නිසා අපි දෙන්න පුරුදු වෙලා ඉන්නේ උදේ ටී එක බොන්නත් එහෙදුවගෙන ඉන්න. බ්‍රෙක්ෆාස්ට් එක ගන්න බඩේ ඉඩ මදි නිසා අපි දෙන්න ගෙදර තියෙන වැඩ ටිකක් කරනවා. අපි උත්සාහයෙන් තබන්නට යන පළමු පියවර අපහසු වුණත් ඒ අපහසුතාවයන් සමග ගොඩනගා ගන්න ස්ථිර අඩිතාලමක්. ඒ වගේ තමයි අපි දෙන්නත් උත්සාහයෙන් තබන පළමු පියවරේ ඉන්නේ තවම. ගඩගාපු ගමන්ම මම හොයන කෙනෙක් තමයි මේ එලි. හරි හුරතලේ. මේ පේනවනේ මාත් හරි ආසයි එයත් එක්ක සෙල්ලම් කරන්න. වේලාවකට අම්මගෙන් බැනුම් තහනවා. ගෙදර වැඩ පරක්කු වෙනවා කියලා. මේ ඉතින් පැයකට විතර පස්සේ අපි දැන් බ්‍රෙක්ෆාස්ට් ගන්න හදන්නේ. අද අපි දෙන්නගේ බ්‍රෙක්ෆාස්ට් එක තමයි මේ. කුස්සිය අයිනක වාඩි වෙලා පොඩි ඕපදූපයකුත් කියන ගමන් උදේ කෑම ගත්තේ මෙන්න මේ විදිහට. එහෙනම් යාළුවනේ අපි ආයෙත් දවසක මුණ ගැහිමු. ඔයාලට සුබ දවසක් වේවා. අයියෝ මට කලින් කෑවේ. අයියේ එතකොට මම පවුනේ බන් මගේ කෑම එක තාම එහෙම. ඔයා කාලා ඔක්කොම ටික මේ කාලේ මම ඔක්කොම කනවද? අනේ ඔයාට පාන් මදි වුණා නේද? ඈ ඔයාට පාන් මදි වුණා නේද? අයියෝ මම කියන්නේ